ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ආදරේ අහස තරම් හරි 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 මේ ප්‍රශ්නයක් මුකුත් ඇති කරගන්න එපා. හොඳ සිහි කල්පනාවෙන් ඔව් පුළුවන් තරම් ඉක්මනට ඇඟිල්ල සුද්ධ කරගෙන අනිත් ඡන්දේ දාන තැනට යන්න බලනවා. ඔව් 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 අතර ඡන්ද අතරක් කියන්නේ ලොකු ගානක්. මැරිච්ච මිනිසුන්ගේ ඡන්ද ටික තමයි වැටෙන්න ඕනේ. දැන් ඒකනේ අපි මේ කරන්න ප්ලෑන් කළේ. හරි හරි හරි. ඔව් මේ අනිත් එක හොඳට මතක තියාගන්න. මූල නොටිස් කරගන්න එපා. ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. වැඩි අවුල් කරගන්න එපා. හරි. ඔව් ඔව් ඔව්. කාන් රෙඩි කරගෙන යන්න. ජය වේවා. මම නයි කෝල් එකක් දෙන්න. හරි. බොහොමද වැඩි? වැඩි ගානට පිළිවෙලට යන්න. මැරිච්ච මිනිසුන්ගේ ඡන්ද ඡන්ද පෙට්ටි වලට වැටෙනවා කියන්නේ. මම සරෝජ්ජ කෝල් කරා. SMS එකක් එවලා තිබ්බනේ. එයාගේ කටින්ම කිව්වේ සනීපෙන් ඉන්නවා කියලා. ඉන්න දැනක් කිව්වේ නෑ නේද? නෑ. වේද මහත්තයෙකුට ෆෝන් එක දුන්නා. විමන්සයා මෙන්න කියන හොඳ කරලා මිසක් ආපහු එවන්නේ නෑ මෙයාට භයානක ලෙඩක් තියෙන්නේ කියලා. කවුරු එකද මෙයා ඇතුළට ගිහිලා තියෙන්නේ? යාළුවෙක් එක්ක ගියා කියලා තමයි කිව්වේ. හැබැයි ඉන්න තැනක් පළාතක් මුකුත් කිව්වේ නෑ. කිව්වනම් ඉතින් අපිට ටිකක් යන්න තිබ්බනේ. ඒ කියන්නේ ඉතින් අපි එනවට කැමති නැතුව ඇති. ඒ හින්දා ඉතින් ඉන්න තැනක් කියන්නේ නැතුව ඇති. වසුන්දරා මේ ඔයත් හිත හදාගෙන ඉන්න බලන්න. හරි? අපරාදී සරෝජ් ළඟුණෙන් එක ඡන්දයක් නැති වෙනවා මට. ඔය මිනිස්සයා ඉතින් සනීපෙන් ගෙදර හිටියයි කියලා. ඔයාට ඡන්ද දෙයිද කියලා කවුද දන්නේ? දැන් බාගෙද බාගයක් ඡන්දේ දාලා ඉවරත් ඇති. යන් ඉක්මනට ලෑසල ඡන්ද දාන්න. අර ජමින්දයාට මෝටර් සයිකලේ දුන්නානේ. ඌට හරියට රටක් රාජ්‍යයක් පහල වුණා වගේ. මේ සමර ජීව අංකල් කල්පයට අරන් දුන්න මෝටර් බයික් එක. මිනි මම විනියට කිව්වේ මේක තමුසෙට වසුන්දරා මැඩම්ගෙන් ප්‍රසන්ට් එකක් කියලා. හරි? ඔයා හොඳයි එහෙම කියපද. සමර ජීව අංකල්ට ඕවා මතක නැහැ. දැන් ඉතින් මට ජමින්දයාගෙන් ඕන වැඩක් කරගන්න පුළුවන්. ගිල ඡන්දේ දාමු. ඡන්දේ දාලා ඉවර වෙනවා කියන්නේ මේ ඡන්දේ ඉවර වෙනවා කියන්නේ ලොකු බරකින් නිදහස් වුණා කියන එක. ඒක ඇත්ත. පෞගිය ටිකේ මොන තරම් මහන්සියක් වුණාද නේ? ඒ ගැන නම් ඉතින් දුක් වෙන්න දෙයක් නැහැ. පෞගිය දවස්වල වෙච්ච මහන්සියේ ප්‍රතිඵල අද හැඳගෙන උඩ ලැබේ. අනිවාර්යෙන්ම. යක් එන්නේ. ඇයි මාන්නේ? මේ දවස් ටිකේ මගේ අතින් සර්ගේ හිතේ දෙන මොන හරි කියුණා නම් මට සමා වෙන්න සර්. මානවි කවුරු මොනවා කිව්වත් ලේසියෙන් මගේ හිතේ දෙන්නේ නැහැ. අනික මානවි වගේ අය මොනවා කිව්වත් කොහොමදවත් මගේ හිතේ දෙන්නේ නැහැ. සර් මං ආවේ අවෝඩ් සෙරමනි ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒක හොඳයි. දැන් මානවීට මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ? අපරාධනිස අන්තිම මොහොතේ ලෝචනා වැඩේ අතහැරලා වගේ. එයාට මේක කරන්න හොඳම අවස්ථාව තිබුණා. ලෝචනාට අවෝඩ් එක ගන්න පුළුවන් කියලා මානවී වගේ කෙනෙක් හිතපු එකත් ලොකු දෙයක්. ඔව් සර්. ලෝචනා ගොඩක් දක්ෂයි. නමුත් ඉතින් එයා වැඩේ අතහැරලා දාලානේ තියෙන්නේ. ඉතින් මං හිතුවා කොහොම හරි මේ සම්මානේ මං ගේනවා කියලා. බොහොම හොඳයි. ඒකට මම බොහොම කැමතියි. හැබැයි ඉතින් මානවී කොහොමද කියන්නේ ලෝචනා එක අතහැරලා කියලා? මේකයි සර්. මේ අවෝඩ් එකට කරන වැඩ බලනවා. ඒත් මේ දවස් ටිකේ එයා අතින් කිසිම දෙයක් වෙලා නැහැ. ඔව්. ඒක මේ ලෝචනාගේ පෞද්ගලික ප්‍රශ්නයක්. පෞද්ගලික දේවල් රාජකාරියට ඇඳගෙන රාජකාරිය පැහැර හරින එක වැරදි නේද? නෑ. ඒක වැරදි. ලෝචනා කවදාවත් රාජකාරිය මග අරින්නේ නෑ. එවෝට් එක කියලා කියන්නේ වෙන ප්‍රශ්නයක් නේ. ඒක රඳාපවතින්නේ දක්ෂතාවය මත. මං හිතනවා ලෝචනා ඒකට උත්සාහ කරා නම් එයාට එවෝඩ් එක ගන්න පුළුවන්.
Thank you, sir. Parakku ela lamai identity gattada? Aho ammi. Me mokada thame? Ammada makeup padinne. Minissu ithai ammada pissu kiyala. Ane me nikan indahan lamaya. Gihilla balanno ne Miranda yana taale. Appa ammi. Miranda karana hema dema ammada galapenne neha. ඒකට තමයි ස්ටේටස් තියාගන්න මේවා කරන්නේ මිනිස්සු. නිකන් පිස්සුවට නෙමෙයි. අපිට දැන් ස්ටේටස් තියෙනවා. එච්චරයි කතා. අම්මේ. මිරැන්ඩා කියන්නේ උපතින්ම බර්ග ගෑණිය. ඒ ගෑණි මේ දයිදලා මේකප් දාලා පුරුදුලා තියෙන්නේ. ඒක නිසා මිනිස්සුන්ට ඒක පේන්නේ නැහැ. ඒ වගේ නෙමෙයි අම්මා. අම්මා ඊපෙලා මේකත් දාන්න පටන් ගත්තා කියලා මිනිස්සු හැමෝටම මේක පේනවා. හරි හරි හරි. දැන් හරිනේ බලන්න. මේ රැස් වෙනවා. ඇටි ඇටි. කොහොමද ලෝචනා දැන් තත්ත්වය? සරෝජ් ට්‍රින්ද ගියා. සරෝජ් මට කියනවා අම්මේ මට නිින්ද යනකම් එයාගේ ඔළුව අත ගන්නලු. මෙච්චර වෙලා ඔළුව අත ගා ඉඳලා නිින්ද ගියා. ඊට පස්සේ කියනවා නිින්ද ගියාට පස්සේ හීනෙන් කියන දේවල් ඔක්කොම රෙකෝඩ් කරන්නලු. එයාට නැගිට්ටම අහන්න. මට නම් එයාගෙන දුකේ බෑ. මට නම් දැන් පිස්සු වගේ. දැන් එයා හිතාගෙන ඉන්නේ ඔයා එයාගේ අම්මා කියලානේ. නේද? අනේ ඕකල්ප. එයා කිනෝ නිදාගෙන හැරුණාට පස්සේ එයාට බලන්න ලෝචනාව එයා ළඟින් ගෙනලා තියන්න. මම්මි බයි ඉන්නේ හැරුණාම හයිද දන්නේ ලෝචනා ගෙනාවද කියලා. මට නම් බයයි කල්ප මේ මානසික මට්ටම මෙහෙමම තියේ කියලා. බය වෙන්න එපා ලෝචනා. වෙදමාම දෙයක් කිව්වොත් ඒක ඒ විදිහටම ඉටු කරනවා. වෙදමාම කිව්වනේ අසනීපෙ ටිකක් හොඳ වෙනකන් ඔය තත්ත්වෙ දිගටම තියේ කියලා. ඔයා බයෙන් නැතු ඉන්න. ඔක්කොම හරියයි. කමක් නෑ කල්ප. එයා මොන මානසික මට්ටමේ හිටියත් මගේ ආදරේ වෙනස් වෙන්නේ නෑ කල්ප. මං එයාව මගේ දරුවෙක් වගේ බලා ගන්නවා. මං දැන් ඒකට හිතාදාගෙන ඉවරයි. මට ඔයා ගැන හරි ආඩම්බරයි ලෝචනා. ඔයා හරි ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඇත්තටම සරෝජ්ට ඔයාව ලැබෙන්න සරෝජ් ලොකු පිනක් කරලා ඇති. ඒ ගැන හිතනකොට මට හරිම සන්තෝසයි. ඔව් කල්ප. සරෝජ් මොන මානසික මට්ටමක හිටියත් එයා ඇඳකට වෙලා ඇවිදගන්න බැරුව හිටියත් මට කමන්නේ නැහැ. මං එයාව කොහොම හරි බලා ගන්නවා. සරෝජ් මගේ පණමයි. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ ලෝචනා. හැමදේම හරියයි. සරෝජ්ට ඉක්මනටම සනීප වෙලා
ඔය දෙන්නට ඉස්සර වගේම සතුටින් ඉන්න ලැබෙන කාලේ වැඩි ඇතක නෙමෙයි. මට ඒක දැනෙනවා. මම උදේම ඡන්ද දැම්මා. මට උණුනේ ඔයාගේ අංකිට මුලින්ම ඡන්ද දෙන කෙනා මම වෙන්න. මුලින්ම ඡන්ද දැම්මෙත් මම. ඔයාට මනාප දුන්නෙත් මම. ඒක ඉතින් ආය අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවා. ඒක විතරක් නෙමෙයිදී. දෙයනේ කියලා ඉස්සෙල්ලාම මගේ මනාප ගත්තෙත් ඔයා තමයි. අපෝ ගණ්ඩ මනාප. හරි හරි ඉතින්. අපි දන්නවා ලොකු ලොකු ඈත් ඔයාට මනාප දෙන්න කැමැත්තෙන් හිටියා කියලා. ඒ වුණාට ඉතින් වැඩක් නැහැනේ. මම මනාප නැත්තා. ඒක නෙමෙයි මම මැනිකේ. මම ඇත්තටම ඡන්දෙ දිනයිද ඈ දිනුවත් ඉතින් ඔයාගේ වාසනාව ඒ කියන්නේ පරිදුනත් මගේ අවසනාව කියලාද නෑ නෑ පරිදුනත් ඉතින් ඒක මගේ දෛවේ මගේ කරුමේ ඈ ඒක නෙමෙයි කොලෝචන එල් ඡන්ද දාන ගියාද මම මේ කාෂේනිට කියනවද නැද්ද එකෝන්නේ ඕක කිව්වා කියලා ඉතින් ඇති තේරුමක් නැහැනේ ඇහුවොත් විතරක් කියනවා එහෙම නැත්නම් සද්ද නැතු ඉන්නවා සංජීව මොනවද කල්පනා කරන්නේ ආ නෑ නෑ මම මේ කල්පනා කරේ මහා විශාල බලක් බිමෙන් තිබ්බා වගේ සැහැල්ලුවක් දැනෙනවා මේ ඡන්දේ වැඩ කටයුතු ඉවර කරාට පස්සේ මගෙන් වෙන් වෙලා ගිය දවසටත් ඔයාලට මෙහෙම සැහැල්ලුවක් දැනෙයි දන්න ඕ ඉතින් සැහැල්ලුවක් නම් දැනෙයි හැබැයි ඒත් ඉතින් ඇයි නෑ ඉතින් ඒ සැහැල්ලුව විඳින්න මං ජීවතුන් අතර ඉඳී දන්නේ නෑනේ ඒ කියන්නේ මං වගේ පණ වගේද නෑ ඔයා මගේ හුස්ම වගේ මෝඩයා කීපෙම හම්බුනම ගෑණි මොනවට මෙහෙ කරකැවෙනවද බං මේ මිනිස්සු මේ අවටම කරකැවෙනවා අම්මේ අම්මට කතා කරාද කතා කරන්න මාත් එක්ක මගේ දිහා බලලා තුන් පාරක් කියලා ගැහුවා නෝන්සන් ඩෑඩි අපේ නාලනි දැක්කද දකින්න තිබුණා මං හෙඩ් එක පාවිච්චි කරා හෙඩ් එක ඈ උඹ කලබල නොවි ඉඳින්කෝ හරි වැඩක් නේ ඔයයිට ගිය රට මොකෝ ඉති මේ ලෝකේ මේ පළවෙනි ගෑණියාද ඔය වගේ දේවල් වෙච්ච නැහැනේ ඒ ප්‍රශ්නේ දුරද කියන්න හේතුවක් තිබුණාම ඒව මන් දන්න හින්දානේ මාත් සුට්ට බය වුනේ. දෙපාරක්ම හම්බෙලා මං ඇහුවා. උඹ පුතේ එහෙම මැහුවද? එයා කියන්නම දරුවෝ මරුණා කියලා. එහෙනම් සුවර් එකටම ඇත්ත වෙන්නේ නැති බං. පුදුම උනන්දුවක් නේ අම්ම ගමේ මිනිස්සු ඡන්දෙට තියෙන්නේ. අපේ අයියා දිනයිද දන්නේත් නැහැ.
දිනුවොත් දිනන්නේ ඉතින් පිට මිනිස්සුන්ගේ ඡන්ද වලින් තමයි. මේ ගමේ කාල අපිට ඡන්ද දෙන්නේ නැහැ. ඒක නෙමෙයි අම්මා. මං ඡන්ද දාන්න ගියාම ගමේ මිනිස්සු මගේ දිහා බැලුවේ හරියට සතෙක් දිහා බලනවා වගේ. ලොක්කී ආපු නැති එක මේ ගමේ කාලට ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි. මගිනුත් කීප දෙනෙක් මැහුවා ඇයි අක්කාවේ නැත්තේ කියලා. මගිනුත් ඇහුවනේ. මොකෝ ලොක්කී ආවේ නැත්තේ මොකෝ ලොක්කී ආවේ නැත්තේ. මට නම් බයේ බෑ අම්මා. බැරි වෙලාවත් අයියා ඡන්දෙන් පැරදුනොත් අපි මේ ගමේ ඉඳලත් ඉවරයි. කොහොමත් ඉතින් හෙට අනිද්දා මේ ගෙදරින් යනවනේ. මේකේ දකින්නකොට මට දුකක් හිතෙනවා බං. කොච්චර පරණ වුණත් ඉතින් අපි මේකේ සෑහෙන කාලයක් ජීවත් වුණානේ. අපෝ ඒකට මට නම් පේන්න බෑ. මහා මූසල ගියා. කොහොමත් මේ ගෙදරින් යන්න එකමයි හොඳ. හරි මං අර එහා පැත්තේ වැලේ රෙදි වගේක් තියෙනවා අරන් ඉන්න උඹ ගිහින් දොර ඇරපන්කෝ. අම්මේ අනේ අම්මේ එන්නකෝ. ආදරේ අහස තරම් අම්මේ අර බලන්න මේ මොකද්ද මේ පම්බේ කෙල්ලලා ගිහින් තියෙන්නේ. අනේ අම්මෝ මම මේකට බය වෙච්ච තරම මං හිතුවා අයියා එල්ලලා ඉන්නේ කියලා. ඒකට බය වෙන්නද බම් මේ පම්බේක් නේ. අනේ ඇත්තට මොකද මේ අලුගුත්තේරු වැඩේ කරන එක? මට ඔකුන් ආහුනොත් මං ලේසියෙන් අරින්නේ නැ. බලන්නකෝ අම්මේ මේකේ ලියලා තියෙන දේවල්. මොහොන් ජරා මිනිස්සු. මේ උන් දන්නේ ඉතින් මේ වගේ බෝඩ් ලෑලි ලියලා මේ පම්බේන්ගේ එල්ලන එකනේ. හිතන් ඇති අපිව බය කරන්ද? අනේ ඇත්තට මට අතට ආහුනොත් කැටි ගන්නවා හැංගිලා බලයින් එක කිනවන වරේ වල එළියට. ඔය හැංගිලා ඉන්න එකේ කැංගිලා ඉඳපු දෙන් අම්මේ. අම්මා අසනීප වේ. යමු අපි ගෙදර යන්න. ඇයි බං කේන් තියන්නේ නැත්ද මේ වගේ දේවල් දැක්කහම? මුම තියන්න වටින්නේ නැනේ. අපේ පාඩුවේ අපිට ඉන්න දෙන්නේ නැහැ. අංගර කැතරම් වරින්. මෙහාට මේක කපලා බිමට දාන්න. මොනවද අම්මලා පොත අලවච්චලා කුඩු කුඩු ගේවි? මොන කුඩු කුඩු ගහනද? පාදන දිවල උඩම අම්මම හිටන්නේ. අම්මව කහගන්නේ නෑ. මම මෙච්චර කල් හිතාගෙන හිටියනම් එහෙම තමයි. ඒ වුණාට දැන් සිද්ධ වෙන කරන දේවල් දිහා බලනකොට මට හිතෙනවා මම නොදන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා. අනේ මේ වහින් වරලෙද කියලා දෙයක් කෙනෙක්ම කියනවා කහගන්නේ මොකද? මට අම්මත් එක්ක කතාවක් නෑ. මට මේ කතාව තියෙන්නේ සුමනත් එක්ක. ඒ නිසාම කන්න කල පැත්තකට ඉන්නවද? ඒ කියන්නේ මං පිට ගෑනි. හරි ඕකේ ඕකේ නෝ ප්‍රොබ්ලම්. මොන්සල්ලේ ඇරි. සුමනේ. ඔයා මෙච්චර කාලයක් මට කරපු බොරු කියපු බොරු සේරම දැන් මං දන්නවා. කැමතිලාවේ ගමේ ගොඩේ ගෑනෝගේ හැමතිස්සෙම මේවා අහ රණ්ඩු කර කර ඉන්නේ. හැබැයි අවස්ථාව ආපුහම ආපු වෙලාවට මම මේ හැමදේම කතා කරා. ඉතින් අහනවා ඕන එකක් ගන්න. ඔලිය පිස්සුද කොහෙද මේ ගෑනේ? සුමනේ. හට පිස්සු. මන්දනවන විකාර. හැබැයි ඔයා තමයි ඇත්ත ශක්තිය නිත්‍ය කතා කරන මිනිස්සු. මම මේ හැම දෙයක්ම ඉවසගෙන ඉන්නවා. ඔයා කියනවා මම පිළිගන්න කියලා මම හැමදාම පිළිගන්න ඉන්නවා. හැබැයි ටික කාලයයි. ඊට පස්සේ මම බලා ගන්නම්කෝ.
අනේ ඇත්තට අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩක් නැහැනේ. ඇවන් චුට්ටි. මේ කවුද බම්මේ? මල හම් පුතේ. අපි ඡන්දේ දාලා ගෙදර එනකොට කවුද මේ කරාම ගහේ අත්තක එල්ලලා ගිහින්. නිකන් නෙමේ අයියේ එල්ලලා තිබුණේ මෙන්න මේ බෝඩ් එකත් එක්ක. අංජීව කරුණාරත්නට නිවන් සුව ලැබේවා. ඒ ගමන යන තරම් වාසනාවක් කොහෙද බම්මට? මුන් ඉතින් මෙහෙම එකක් ප්‍රාර්ථනා කරන එකත් ලොකු දෙයක්. අම්මේ මං හිතන්නේ මට ආයේ පරණ ජීවිතේට මේ යන්න වෙයි වගේ බං. එහෙම නැතුව මේක මේ ජීවත් වෙන්න බැරි වෙයි. ආපහු ඔයා පරණ තත්ත්වෙට වැටෙන්න ඕනේ නෑ අයියේ. හෙට අනිද්දා වෙනකොට අපි කොහොම හරි මේ ගෙදරින් යනවා නේද? හෙට අනිද්දා නේ මේ බං. අපි හෙටම මේ ගෙදරින් යනවා. ඈ? හෙට යන්න බැරි වුණොත් අපි අනිද්දාට යනවා. මන්ද අලුත් ගෙදරට සල්ලි බැඳලා යාවේ. අපි දැන් අලුත් ගෙදරට ගියාම ගමේ උන් ඉරිසියාවේ පැලෙන්න ගනි. අනේ උන් ඉරිසියාවෙන් පැලුනහම මොකෝ? අපි අපේ ගමනේ යමු අයියේ. මගේ බිස්නස් එක නම් ඉතින් වැටුණා තමයි. ඒත් මං කොහොම හරි ගොඩ එනවා. අර පල් හොරාට අහුවෙන්නේ නැති වෙන්න මිලහකට මම මගේ බිස්නස් එක මීට වැඩිය දියුණු කරගෙන. උඹ මේ බොරුවට නැහින් නැතු ඉඳා. හරියන්නේ මිනිසුන්ට වරදින්නේ මිනිසුන්ට. ඈ? මොකෝ ගේ මාරු කරා කියලා මේ බිස්නස් වැටෙන්නේ නැත් නේ. බිස්නස් වැටුණා කියලා උඹේ හිතේ හයිය නැති වෙලා යන්නේත් නැහැ. අපි ආයේ අලුතෙන් පටන් ගමු බං ජීවිතේ. ඔව් පුතේ. මාත් මේ කෙල්ලට කිය කියා හිටියේ දැන් අපි තවම ළඟට ගියහම මොනව හරි කරගෙන ඉන්න බැරිය. අනේ අම්මේ මං අම්මට සැරයක් කිව්වනේ මට වෙන දේවල් හරියන්නේ නැහැ. මේක තමයි මට හරියන එකම දේ. මං කොහොම හරි මගේ බිස්නස් එක ආපහු මුලින්දන් පටන් ගන්න. තිබ්බටත් ඇඩිය හොඳි. දැන් මට ශක්තියක් තියෙනවා අම්මේ. ඒ දේවල් ආපහු මුලින්දන් පටන් ගන්න. බත් දැන් පිළිලක් වෙන්න කාලේ හරි පුතේ. බලාම්මලේ ඈ අපේ අම්මා මාත් එක්ක අනවශ්‍ය මාතෘකාවමනේ කතා කරන්නේ. මොකෝ කරන්නේ ඈ? මේ මුල මූට මුකුත් කරන්නේම නැහැ. කෙලින්ම කාමරෙන් අරන් තියා මුව බල බල ඉන්න වටිනවා. මගේ නියුන් සහෝදරයා අපේ අම්මගේ අනිත් පුතා දෙන්නේ තන ගල්බිල්ලා. දැක්ක නේද? අහන දෙයට නෙමෙයි උත්තරේ දෙන්නේ. මට කසාදයක් ගැන කතා කරන කොටත් කැමති නෑ. මේ මට ඇති අම්මේ. එහෙම කියලා බෑනේ. මේකටත් කලින් කෝ කටරි. හා හා බෑ බෑ බෑ. පරලෝචනා වුණේ. හරි හරි. ලෝචනාව එක්කන් එමුකෝ. මේ කට කලින් නිකෝ. හොඳ පුතා වගේ. හා. හැබැයි අප්පච්චිය කාර් එක නෑ යන්න බෑ. අම්මාරණ කබලක් නේ. ඈ? ඔයාලු කාර් එක. අප්පච්චි අප්පච්චි අප්පච්චිට අපිත් එක්ක යන කාරකේ ඌ මං එනවා පුතේ කාරකේ යන්න මං කියවම් අප්පච්චි හොඳයි අනන් දෙපම් අප්පච්චි හොඳයි අම්මත් හොඳයි ලෝචනත් හොඳයි ඔක්කොම හොඳයි කොයි මේකට කාලේ
මට ලෝචනාව ඕනේ අම්මේ. හරි හරි. ලෝචනාව එක්ක ගෙනියන්න. ලෝචනා මගේ නේද? ඔව් ඔව්. ලෝචනා පුතාගේ. ලෝචනාට ගහල ලොයිද අම්ම? නෑ නෑ. අක්ක ගහන්නේ කන්නේ. එනං අක්කත් හොඳයි. ඔව් පුතා. අක්ක හොඳයි. පොදෙන්ද කෑමක? හා. ගවන්නද පුතා? මට බාපච්චි. ඔව් අප්පච්චි ගවන්නම්කෝ. බෑ 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 මම දැන් ඉදිය ගන්නවා. ඌව ගණන් ගන්න එපා දරුවනේ මේ ඌව හරියයි ලෝචනා වටනම් කියලා තේරුම් කරන්න බෑ මොකද වෙලා තියෙන්නේ ඔහොම අඬනකොට සරෝජ්ට මොකද හිතෙන්නේ බෙද මම කිව්ව ඇහුණානේ සරෝජ්ට කම්පනිය දෙන්න හොඳ නෑ වට සරෝජ්ව හොඳ කරගන්න ඕනේ නැද්ද අනේ කල්ප මං කොහොමද සරෝජ් දිහා බල බල මේ මේ දුක් විඳින්නේ මට බය ඔහොම ඉන්න බලාගෙන ඉන්න මට තේරෙනවා ලෝචනා මට හොඳට ඔයාගේ தත්ති තේරෙනවා ඒ වුණාට ලෝචනා අපිට සරෝජ් හොඳ කරගන්න ඕන නම් අපි ඉවසලා වැඩ කරන්න ඕන ඔයාට ඉවසන්න බැරි නම් හිත කළු ගලක් කරගන්න අනිත් එක මම මෙතෙන්ට ආවේ එක ලෙඩෙක් හොඳ කරගන්න මට බය ලෙඩු දෙන්නේ බලා ගන්න එක දෙක ගන්න සමර් ජීවංගල් කෝ චන්දයන් හේන්න කියලා. ඉතින් අපි ඒගොල්ලන්ට කිව්වෙ මොකද හේන්න කියලා? අනේ මේ රෑදීසෙ තේ හදාගෙන ඌව කරන්න මට බෑනේ. අපි යන්. විගයතර සරෝජ් හිම આવොත්. කතා කරු විදියෙන් නම් තව මාසෙකට යන්නේ නෑ මේ. අපි යන් සිරි. එන යන්කෝ. හැබැයි මන්න ඒ තරම් කැමති නෑ වසුන්දර. කමන්නේ ඡන්දය අහන්නනේ යමු එන හවසලා යම් චම්මින් දෙනෝ මේ පැත්තට මොකද දන්නේ නැ ඔහ ඔහොම මින්න මම බලන්න නේ හැම දෙයක්ම සාර්ථක වෙගෙන එනවා මැඩම් ඉතින් කොහොම චම්මින්ද මොකද හදිසියක්ද? මම මේ දැන් ආවෙත් පොඩි පණිවිඩයකට. අපි මේ ලතා අක්කගේ. අපි ලතාලා ගෙවල් පැත්තේ යන්න හිතාගෙන තියා දවස් දෙක තුනක්. සිරී මමයි. කොහෙද චමින්ද මේ දේශපාලන වැඩත් එක්ක කොහේ යන්නද වෙලාව? ඉතින් මොකද කාරණාව කියන්නකෝ? ලතා අක්ක කියනකෝ මැඩම් මේ දැන් මේ විලා ලෝචනා ගෙදර නැහැලු. සංජීව අයියාත් මිදුල්ට බැහැලා ලෝචන්ට කෝල් එකක් ගන්නවලු. එයා කියනවලු මේ ඔයා ඉන්නේ කොහෙද කින්ද මන්ද අහනවලු. ඒකම කිව්වලු මේ හරි ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න කියලා. ඒක මේ අපේ ලතා අක්කට ඇහුණා. ස්තුතියි චම්මින්ද පණිවිඩය අරන් ආවට. මම බලා ගන්නම්. බයික් එක ගෙහම කොහමද? ආ වැඩක් නැහැ මැඩම් කියලා. එල්ල කිරි වගේ. ආයි නිකන් පයින් ගහන්න ඕනෙත් නැහැ. අතින් ස්විච් එකක් ගැබුවම ස්ටාර්ට් වෙනවා. හරි හරි අපි ඔයිට වැඩිය සලකනවා චමින්දලට අපිත් එක්ක ඉන්න ඕනේ හැමදාම මන් දන්නවා මඩ මන් දන්නවා මේ එමුනම් මඩ මං ගිහින්ද හොඳයි චමින්ද සේටත් කියන්න මං ඇවිල්ලා ගියා කියලා හොඳයි හොඳයි අපේ මඩප්ට ජය වේවා සුන්දරා මට පොඩි සැකයක් තියෙනවා
Saroj lojana tekala mella gihilla watte kiyala. Mokak? Emunoth nan loku vinasayak. Hey. Dennath tika pella gihilla kasada bandala watte. Eka danna katha karannewat nathi. Anika oya lojana kiyana gihilla gedarath nattha. Api me gana tika hoyala balanne wei. Megan hoela balan inne hondama kena tamai Chaminda. Chamindara wede bara demu. Paraade. Chamindaya giyaane da. Hari. Api dan avasara samara jeevankala gedara yanawane. Yana gaman giilla Chaminda wahamba wenu. Minata kimu tika hoyanne kiya. Gomath ithin ada dawase minissu chandaya ha hoddata bonawane. Ape jayagrahaneyata bonne e gollanne. Bonawa vitarak ke? Ayyo. Gaha marah ganne ewa, gewal gini tiya ganne ewa. Maha moda minissu. Lochana, mokada me antima mohothe oyata labena thiyena chance ekak atharala danna. Sir, mama jeevithaye wetenna puluwan upparime wetila inne den. Mage jeevithaye etharata man asarana vela. Lochana, mang oyata me balapayam karanawa nemei. Eth oyage taatha kenek hatiyata mata me gana bohoma kanagaatui. Anisa mata oy samman epa. Hita wada loku tanaka mang asarana vela inne. Mang hetawat wedata enna balanna. Habai tika pahu vela. Muthuraja wala wagura bibim god karala kotas kala wikunanna hadanawa. Eke ekkenage deshapalana wasi handa ehema wagura bibim goda karama goda bima yata wenawa. Eken sir gang wathura tajana athi wenna puluwa. Ithin mam me dawas tika e gana honda research ekak karanawa. Mata puluwan wei sir honda article ekak liyanna. Very good. Bohoma hondai. Onna e wage vicharaathmaka lipi liyenawana oya dannawada? Ape patthare ewa pala karanna ona tarang ida thiyenawa. Sir, mang ape daruwange adhyapana arbudaya ganath liyanna hituwa. Mokada den samajen bhagayakma real system ekata yanne. Ithin mama hituwa ape gami daruwange anagathaya saha adhyapanaya koi budeda kiyala liyanna. Manavi sammana gana bohoma unandu wenawa wage ne. Bohoma hodai. Oh sir. Adi apa lochana ala wage neweni. Api me patthare wilun kapakirim karala thiyenawa. Duk kanduru hella thiyenawa. E hinda apita me patthare gana loku kakkumak thiyenawa. Eka thamai ne. Sir, man ena hetama sirata articles dekama liyala denna. Hondama. Thank you sir. Okay. ආදරේ අහස තරම් ද වෙලාවක්වත් බලාගත්තේ නැද්ද? වෙලාව බැලුවේ නෑ මම. අලාගන්න ඉපැයි. මට නම් පුළුවනි හැන්දකොරේ හාන්දුරු ළඟට ගිහිල්ලා ලොකු හාන්දුරංගෙන් අහක් දැනගෙන ඉන්න. ඕන්නෑ මං ප්‍රින්සිපල් සර්ට කියලා එක බලන්නම්. හරි වැඩේ නේද අයියුනි. Hari ada aku ini kamu tuh pak, windu tiga narak kamu ini. Apa ya asalnya ukum gak apa? Eka tam, degu nih kita pergi ini gini. Shuar ekta saroj ke akkanan di nelayan. Eka nih tiga kamu tuh yang kian nih tiar naik pak, ungu omat di nelayan, ha? Eva hemakian nih bayani aini, kita patteri ara misteri balamu, dalat ini kau tuh di nelayan ini kan? Eka tam ayi. මේ පරාජය ජයග්‍රහණයකට හොඳ ආරම්භයක් කියලා අපි හිතාදාගමු නේද?
ගතකට මට දුක් වෙන්න දෙයක් නෑ බා. මම ඔකට 아무තෙන් ඇඟ දාලා කරෙත් නෑ. ඔනට වඩා වේදන් කරෙත් නෑ. එහෙනම් මට නැති වෙන්න දෙයක්වත් නෑ. දුක් වෙන්න දෙයක්වත් නෑ. උඹ වේදන් නොකලට බලන් දෙපෑවා සුන්දරා නෝනලා. ගමේ හරි හරියට ආධාර වෙදුවලු. කොහොමදත් ඉතින් අපි අද මේ ගෙදරින් යනවනේ අම්මා. හැබැයි ඉතින් චන්දි පරාදු වුණාට පස්සේ ගමේ මිනිස්සුන්ගෙන් ඉන්න නම් හම්බෙන්නේ නැහැ. එමුණුත් ඉතින් මං ආයෙත් දඩයම් බල්ලා වගේ පාරට බහිනවා. ඈ? දැන් ඉතින් ඔය හැම එකම කෝචොක් කරන්නේ අපි තයිලන්ස් එකේ ඉන්න අන්දනේ බා. නැද්ද? යාරි පුතේ. අපි දැන් මේ ගෙදරින් යනවනේ. ඕන එකේ කුලි කෑට හපුදෙන් අපිට මොකෝ? අනේ උවයි ඒක නම් ඇත්ත. උන් මඩේ පිනුම් ගැහුවා කියලා අපි මොකටද මඩට පණින්නේ? නෙඹ බම්බුව කතා කරන්නේ නැතු කිඳි. එහෙම සද්ද නැතු හිටියොත් ඉතින් මට වෙන්නතර නයාට වෙච්ච වැඩේ. ඈ? ඌ ඕනට වඩා හොඳ වෙන්න ගිහිල්ලා අන්තිමට ගෑනුව ධර්මටි බඳින්නත් ගත්තලු. එහෙම හරියන්නේ නැ බා. ඉඳලා හිටලා පොඩ්ඩක් පෙනේ පුප්පල පෙන්නන්න ඕනි. ඈ? මං දැන් යන්න ඕනේ අයියා. හෙට උදේට එන්න. දැන් කොහමද මං සරෝජ් මාත්‍යට? අක්කා එනකොට අපි අලුත් ගෙදර. නේද අම්මා? ඔව්. මොනා කරන්නද නංගි? මම මේ ගමනේ යන්න මොන්නේ. කමක් නෑ ඔයාලයන්. මං කෙලින්ම හෙට ඒ ගෙදරට මෙන්න. පරිස්සමෙන් ඈ. මෙතන මුඛාක් හරි හොරයක් තියෙනවා. ලෝචනා යන්නේ කොහාටද කියලා පස්සෙන් ගිහලා බලන්න ඕනේ. කොහොමද තාත්තේ? දැනට නම් තත්ත්වය හොඳටම හොඳයි. මේ සීට් එකේ ඡන්ද 100%ක් වැඩිලා තියෙන්නේ අපිට. මං හිතනවා දිනලා. මට ඕනේ වැඩිම මනාප ගන්න ගන්න. අනිවාර්යෙන්. මට හිතෙනවා ඔයා එකට එයි එකට. සිරි. දැන් ඡන්ද වැඩත් ඉවරයිනේ. අපි සරෝජ්ට කෝල් එකක් දාලා මල්ලි මේක ගෙනින්න. ඒ අදහස නම් හොඳයි. මිනිහා වෙදකම් ගන්න ගිහිල්ලා ඉන්නවා කියලා කිව්වට කවුද දන්නේ? අර කෙල්ලත් එක්ක කොහේ හරි ගිහිල්ලා පවුල් ගන්නවද කියලා? ඈ? ඌ වරලතා කිව්වනේ නේද? ලෝචනා ඡන්දි දාන්නවත් ආවේ නැහැ කියලා? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. තමන්ගේ සහෝදරයා ඡන්දේ ඉල්ලලා අඩු ගානේ තමන්ගේ සහෝදරයාටවත් ඡන්දි දාන්න ආවේ නැත්තම්. එතන ප්‍රශ්නයක් තියෙනවා. බයිසා රෝජි රවට්ටගෙන එහෙම දෙයක් කරලා තිබුණොත් අම්මලා ගන්න. සරෝජ් කළෙත් ඉතින් ඒකමනේ. කමක් නැහැ. අඩු තරමේ අපිට පුළුවන්නේ සරෝජ්වත් ඇදගෙන ඉන්න. ඈ? හදයි බලු මෙයා මොකාට දෙන්න හදන්නේ කියලා. හැබැයි බැරි වෙලා හරි එයා හිම දෙයක් කරලා තිබුණොත් මම මේ ඡන්ද ආරෝමය කියලා බල බල ඉන්නේ. මම දන්නවා එයාට කරන්න ඕනේ මොකද්ද කියලා. මේ. ඔයා ඔකට කලබල වෙන්න එපා. වසුන්දරා. මට හොඳ රසනේ තේ එකක් අරන් එන්න. දැන් ඉතින් ඡන්දෙන් දිනපු එකේ අපිට මෙහෙම සලකලා නම් මදි මිස සමරජීව. එහෙනම් කොහොමද සලකන්නේ? ඒක ඉතින් මං 아무තෙන් කියන්න ඕනේ. මිස සමරජීව දැනගන්න ඉපැ කෙනෙකුට කොහොමද සලකන්නේ කියලා. මට උදව් කරපෑර සලකන විදිහ මං දන්නවා. ඒක මට උගන්නන්න ඕනේ නැහැ කවුරුවත්. ඒ වන්ට මම නම් අනුන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. බලාපොරොත්තු නොවන උදව්වක් එකපාරටවත් ලැබුණොත්? බලාපොරොත්තු නොවන දේවල් ලබා ගන්න මං කැමති නැහැ. ඔයා හරි අහංකාරයි නේද? එහෙම දෙයක් නෙමෙයි. අපේ අමි කියලා තියෙන්නේ අනුන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. දැන් ඔයගේ වෙඩින් එක කවද සිද්ධ වෙන්නේ? එයා ඉන්නේ ඇමරිකාවල. ડોක්ටර් කෙනෙක්. මට කෝල් කරලා කිව්වා මේ දෙසැම්බර් අපි වෙඩින් එක ගමු කියලා. ඇමරිකාවල ડોක්ටර් කෙනෙක්? මෙයා කියන්නේ බොරුවක් වෙන්න බැරිද? එදා අපි ගෙදර ආපෙලා නම් මං ආගෙන නාලනිත් එක්ක කියනවා මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මේ BBC රිපෝටර් කෙනෙක්ව බඳින්න ඉන්නවා කියලා.
Mrs. Samarji, mana ada kalpana kan? Nenek, nah, mam beli, mami, mami, beri surprise karena mereka sakas kerja di nuah. Ya, enno kian. Mata office ke beda bagai ikut dia nuah. Bagaimana kan ni bal, luku beda kene me, pol lagi lu bagai asang kerana di ni, ya? Itu nanti kau tanya yang kerja kat Mora hari kiri kerbau langgat ini. Lesi mohon datang galau ganne puluang bayi bagai. Samarji katakan. Oh, ada beri lesti kerana. Oh, dengen. Ya. Hello. Kurtel saya. Bodi game aktif no. Ini pada tahu muka deh. Dan lochana gamana kian hadan. Kurtel saya itu tiap ni. Lochana gathering ambil lah, bus sekitar naga nak follow kira. Mam bike kya kewono? Ya mona tuh tuh kudu lagi at, ya ke passing way andon. Hari, sama hara quit, muka dura gamana quit nat pulu. Mam wedding koran nammali, eh bay, nikang inno nan jamin nammali tianggo. Nenenenen, Sanjiva iya lah dalut gie katianu. Yatim mona anci adat, mewilahwe uding ayatek ke honda te Indo ni, ika kaget angkat gunai, mampu dak udah wen ya no. Minia ta udah kulla wedak nemali deng, chandit ta minia full charter line ni, terned de, mulia agned de. Eka nang ayatek urtelis saya, Sanjiva kila kian ni buwal lagi minih, koi wilahwe adu padu dikker agen negatif danne, Eka hindi abi miniya shape ke tiya ganna balanda ol. Hari hari malli. Mam wedi denna. Ema nan ape kolle kate mam bike ekai salli ewanna. Kurtili side tiyene goliyata kiyala Lochana yana yana tana mona bus ekata naggat e yana hema bus ekiyema follow karanna. Hari? Kohoma hari yanne kohadada kinda manda toraturu okkoma mata denaganna labenna ol. Ema nan harne? Hari hari malli, mam wede gaanta dennang. Kisi ekata ahita kinnal depa. Mam wede gaanta dennang ko. Emana mam viswasa karanawa. Habai kisima deyak waradinna bae. Toraturu tika serama mata labenna one. Hari? Mam ehenam tibba kurtilissa. Mata nam me ge dala yanne dukai amma. Api hina wicca tarang, anda bu tarang, mei abah gahade katakan pulau nang eh hamadeh melasan dekia. Wah, hoba tamai cutie. Apa mei jiwita kali di, apit ay anyan tirna ganda sidda we na. Ee velawatan di, ee tirne gatte nattam pasem pahu anan day sidda we. Ngapita me gedarin yanda avasthawa aapu hama ithin api yanda one hitapu aya yanawa aluth aya hamba wenawa negitinawa wetenawa hina wenawa andanawa ekata thamai amma jeevithaye kiyanne samahara vita ape me aluth geta giyaata passe ape jeevithaye aluth vidiyata patan ganna puluwan Amma, itu ni mimi ayat pisu ni. Oke, mami panah badu muda gahagan itu yang ini. Acer itu malut badu aranti itu alut kita itu. Mimi, mula amat tak kurang dah udah ni. Sanjaya, ha, oh, mangai Sanjaya dapat tak kudok lelai ni? Mana mona udah tu ba? Malu ke badu aku tu nanti tinggal orang yang noidi nanti kita ni. Boleh dua kali kagak nanti dah. Nah, I think, api Sanji ada support tiad dengen tang, I think, mana kau dini support tiad deng? Amma pa? Bela dia pun support tiad balaga nanti pulua mana apa kerana korah dini eba, he? Iya, ini chandin dina ini nanti gila kian nama mandan nya, hebe api tiad dengen pulua api support tiad upuri main dila dini ya? Hari hari pa. Me? Arah andum bapa punya tadi almar ya, tiada dengen tegal lembut. Ya, besudah bapa mes. Almar ya keluar gitu dengen.
Alam, alam. Muka dan tati? Asalnya tuh nih dekat mau Wasundara ya petra gini. Wasundara hari ini dina lihat. Aduh ter, mami yahan nih ti. Bohong orang kami lima silen canda pati pala balan nih itu apa sumani? Kohe darah gal kadagat hos wagi pen nih. Abai rangnya kan amma telluin. Kita sama jadi mat me kalpana kali. Tapi gila sahena laki. Oh, mesti pen balan balik tiap hari. Aneh, gom modye. Ganiye kuna, minyak monu ada koran. Monu ada dayan nih. Iwa honda susah mau balik lagi nih Indo nih. Mie samar jiwa nona nih itu. Oh, kau tuh mie? Mama kau tuh kira dengar nona wedi ya. Samar jiwa nona itu wedagat penne. Mama kira nanti ayat ternyata tuh kira gihim balanika. Kau tuh mie kata apa nih? Kau nona kau nona kira tamu kau tuh kira? Nona ki mahatya meve nih kota. Car sale ke tawa nona kene kota car ika aran denne villa. Mang hitan nih. Samar jiwa nona, ya kedan netu beti. Tama itu pisu deh. Mana ada pikir mana? Mata pisu nih nona. Mama kian net. Nona itu laksa wisca kitar netu bein nai yani. Mama kian ada net. Tadah net tadah kiala balan nih. Samar jiwa nona dem mama yani nih. Hello. Hello. Cuta kerja gila nona, ini malas tuh kan? Ayah, mau ke dalam kok mau selawa lagi? Dua nona, eh dua nona, mah dua nona, mang mencerai tani wen. Oke, mesti mana bahannya balon? Hybrid dancing ini, ada poli alter itu kan? Pikir balik nama tala, untuk kita lagi ngalang kan aku. Tapi ini, laksa bisa ke kamar kami kian taran din. Adere, ahasataram.
අනේ මන්දා මගේ හිතට නම් හරි නෑ වගේ. එහෙම හිතන්න බලා මේ මං වට තෑග්ගක් නේ දෙන්නේ. ඒ වුණාට මේ තෑග්ග බර වැඩි වගේ. ඒ ඉතින් ඒ බරට හිතුවොත් නේ. ඒ වුණාට ඉතින් බර දේවල් කොහොමද බරයි නම් සමාජීය. දවඩ කාර්යයක් එපාද? නෑ නෑ මං කිව්වේ මිසෙස් සමරජීව එහෙම දැනගත්තොත් මටත් එක්ක බැනුම් අහන්න වෙයි. ඒ දැනගත්තොත් නේ. හරි ඒ වඩන්නේ බලන්න ඔයාලා මොකද ඕනේ කාර්යයක් කියන්නේ. අනේ මන්දා. මං අර මොඩල් එකට නම් කැමති. සුමනේ මම ඔයාගේ කාර් එක නවත්තලා දෙනවා අහම්බෙන් දැක්කේ. ඔයා මේ කොහෙද යන්නේ? මේ හපැත්ති හොරොස්කෝප් බලන තැනක් තියෙනවා. මගේ යාළුවෙක් එතන දෙනවා කියලා ෆෝන් කරා. ඉතින් මං අශ්වින්ගේ හොරොස්කෝප් එකක් තරන් ආවා. අශ්වින් දැන් හරියට හිතුවක් කරලා ලෑන්නේ. මට හිතෙනවා අපි හැමෝම හොරොස්කෝප් බලන්න. මේක කොහොමවත් හොඳයි නේද? මේ කාර් එකක් ගන්න ඕනේ කියලා කිව්වා. යාළුවා ඉතින් ඒකනේ ඉතින් ධර්මයක් නැහැ කියලා ඉතින් මට පොඩ්ඩක් උදව් කරන්න කිව්වා. අපිට ඉතින් නිතරම අපේ වැඩවලට උදව් කරනවා නේ ඉතින් ඒක. අනේ කොච්චර හොඳයිද? අපේ සුමන්ට වැඩවලට උදව් කරලා හොඳට පුරුදු. දැන් ඉතින් කාකා බැලුවද? බැලුවම සමර ජීව ඒ වුණාට ඔක්කොම ගණන් වැඩි. ජපන්නේ මට ඉතින් ගන්න පුළුවන් ගන්න බලන්න ඕනේ. කපටි ගෑනි. පිනව නේද කියන බොරු. සුමනේ තේ අංකෝ ගෙදර. මිස සමර ජීව අපි එහෙනම් දැන් යමුද? කොරියන් එකක්වත් බලමු. මට කොහොමද දැන් ගොඩක් වැඩවලුත් තියෙනවා. අපි වෙන දවසක බලමු. ආහාර කියන එක අදිසිය ගන්න එපා ටිකක් කල්පනා කරලා බලලා ගන්න හොඳ නේ. කොහොමද මේ අපි යන්න ආන්නේ? අපි ගිහින් එන්න. දෙයනේ මගේ තියෙන අවාසනාව. දත ගැලවෙන්න ඔන්න මෙන්න තියෙද්දි මේ ගෑණි මෙතෙන්ට ආවනේ. මාත්ට දැන් කොහමද? ලෝචන නෝයි කිව්වද මාමේ? දැන් මාත්ට ලෝචනා මතකයි නේද? මට මතකයි. ඒ වුණාට මට සිද්ධ වෙච්ච දේ ගැන එච්චර මතකයක් නෑ. කල්පගෝ මාම කල්පදරුව ගියාර පහල ඇල්ලන නාන්ට දැන් එයි. මං කවද්ද මම මෙහාට ආවේ? කොහොමද? දැන් දවස් 3ක් වෙනවා මහත්තයා මෙහාට ඇවිල්ලා. මහත්තයාට මොනවද අන්තිමටම මතක තියෙන්නේ? මම ලෝචනාල ගෙදර ගියා. ඒත් ලෝචනාල ගෙදර හිටියේ නැහැ. එතනින් එහාට නම් මට මොකුත් මතක නැහැ. මහත්තයෝ ඊට පස්සේ හුඟක් දේවල් සිද්ධ වුණා. මහත්තයා තරුණ ළමේ. මහත්තයාගේ කර්ම ශක්තිය බලවත්. ඒ නිසා මහත්මයාගේ කර්ම ශක්තිය අනුව මහත්මයාට ලැබිලා තියෙන පින්වන්ත දැරියක්. මහත්තයා වෙනුවෙන් මුළු ජීවිතයම පමණක් නෙමෙයි මුළු ආත්මයම කැප කරපු දැරියක්. ඒක මහත්තයෝ සංසාර පුරාවටම අරගෙන ආපු බැඳීම. ඔය දෙන්නා මොන ආත්මයක ඉපදුනත් වෙන් වෙන්නේ නැහැ. සංසාරේ උපදිනතා කල් එකටමයි උපදින්නේ. ලෝචනා නෝද මම බලන්න. තව ටිකක් වෙලා ගියාම ඒ දැරවි මේ හිඳි. මහත්තයාට සනීප වෙලා ගියාම මේ සිද්ධ වෙච්ච දේවල් ඒ දැරියගෙන් අහගන්නකෝ. මොන හේතුවකටවත් ඒ දැරියගේ සිත රිද්දන්න එපා කියලා තමයි මම මහත්තයාගෙන් ඉල්ලන්නේ. ඒ දැරිය මහත්තයාට පණ වගේ ආදරේ. මටත් එහෙමයි මාමේ. මං ඇත්තටම හිතුවා මම මැරෙයි කියලා. ඒ දැන් මන් දන්නව මැරෙන එකක් නැහැ කියලා. කල්පපුතාගේ දැනුන ඇඳුනුම් කමට තමයි
ඒ දැරිවි මහත්තයා මෙහාට එක්කගෙන ආවා. කල්ප පුතත් කල්යාණ මිත්‍රේ. ඒ දරුවා මේ ලෝකේට සම්පත. ඒ දරුවගේ ප්‍රබල කේන්දරයක් තියෙන්නේ. ඒ වගේ උසස් ගති තුන දින දරුවේ ඔය මහත්තයලාගේ හොඳ කෙනෙක් එක්ක ආශ්‍රය කරන ලැබීමක් කොච්චර දෙයක්ද? ඒ කියන්නේ කල්පයි ලෝචනයි නැත්තම් මම මෙලහකටත් මැරලා නේද මං? එහෙම වෙන්න ඉඩ තිබුණා. මට හිතෙනවා මෙච්චර කාලයක් මං නිඳ ගිහින් තිබුණාද කියලා. ඔව්. එහෙම දෙයක් තමයි සිද්ධ වුනේ. කල්ප පුතා එනවද කොහෙද? මහත්තයෝ දැන් වැඩි මහන්සියෙන් නරකයි දවස් දෙක තුනක් යනකම් තමන් බැලුවේ මේ මෙහෙම ඉඳගෙන ඉඳි කකුල් දෙක දෙනවා. ඒකයි පොඩ නැගිටින්න හැදුවේ. අර ලස්සන දියැලක් තියෙන පහල මහත්තයාට හොඳ වුණාම අපි ඒ පැත්ත යමු. ඉතින් මහත්තයාගේ කකුල් දෙක එහෙම රිදෙනවා නම් පොඩ්ඩක් ඇඳේ හාන්සි වෙලා අතපයට දිගෑරලා විවේක ගන්නකෝ. අද මනාප ගණන් කරන්න පටන් ගන්නේ නේද? හරි වාරින්. හෙට උදේ පත්තරේ අවුට් වෙනකොට විස්තරේ තියේ නිකන් පිටු පුරෝල. මම හිතන්නේ සීට් එකෙම ඔයා තමයි පළවෙනිට ඇවිල්ලා තියෙන්නේ. අපිට බුදුම විදියට ඡන්ද ලැබුණේ නේද? ඒක නෙමෙයි සිරි. අපි ඡන්දෙම ආවෙන් සංජීවයට දෙමුද ගේම? ලෝචනාගේ ගෙම්බර් බහින්දත් එක්ක. ඔව් ඔව් ඔව්. ඉතින් ජයග්‍රහණී භුක්ති විඳින්නත් එපේ. කොල්ල සෙට් එකක් දැම්මලා ගස්සමු කළු දෙල් පාර. ගෙදර බිත්ති නිකන් ඔක්කොම නෑවිලා යන්නේ. පස්සේ හොඳ පාඩමක් උගන්නනකන් දැන්ට ඒ වගේ චීප් වැඩක් කරමු. මං හිතන්නේ මිනිහායි ඡන්දෙ ඉල්ලන එක තියා ඒ වගේ දේවල් ගැනවත් හිතන එකක් නෑ. උන්ට අඩු ගානේ එක ආසනයක්වත් දිනා ගන්න බැරි වුණා. මිනිස්සු කරන්න ඕනේ මිනිසුන්ට කරන්න පුළුවන් දේවල්නේ. මේ තැන් තැන්වල ගස් ගෙඩි කකා ඉන්න හිඟන්නෝ දේශපාලනය කරන්නේ. ඒක නෙමෙයි සිරි. අපි හෙට විතර සරෝජ්ජ බලන්න යන්න ඕනේ. ඒ ලෝචනත් ගමේ නැත්තම් මට පොඩි බයක් හිතෙනවා. ඔව් ඔව් ඔව්. ඔය ලෝචනා නම් මහා අම්මන්ඩි. දැනටම සරෝජ්ජ තරම් කොහෙට හරි මාරු වෙලා දන්නේ නැහැ. කපටි නැත්තම් මේ වලව්වට එනවද සරෝජ්ජ හොයාගෙන? ඔකි තමයි සරෝජ්ජ ඉන්න දෙන්නේ නැත්තේ. උන්ට දෙන්න ඕනේ රජකාලේ දඬුවම්. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම රජකාලේ දඬුවම් දෙන්න ඕනේ. බලේ හම්බ වුණාට පස්සේ පලි ගන්න ඕනේ කොනක ඉඳලා. ඒ වසුන්දරා, ඒත් මේ වෙලාවේ අපිට ඊට වඩා ලොකු වැඩක් තියෙනවා කරන්න. දැන් ඔයා සභාපති වුණා. ඉදා ඉඳලා ඔයා අඳින්න ඕනේ තනිකර සුදු. තනිකර සුදු. වදන්නවද? සුදු ඇඳපු කෙනෙක්ව දැක්කාම ඕන කෙනෙකුට මාර පිවිතුරු හැඟීමක් ඇති වෙන්නේ. මොකද ඔයා හිතන්නේ? නරක නෑ වගේ අදහසක්. හරි. අපි බැංකොක් සිංගප්පූර් පැත්තේ ටුවර් එකක් දාලා සාරි ටීකුත් අරගෙන එමු. සුදු අඳිමි. ඕ අපි දාමු ෆුල් ෂොපින් පාර. සේරටම ඉස්සෙල්ලා මේ මනාප ටික ගැන්ලිනන ගලින්න එපැයි. එමුතුමත් කෝල් කළා. ප්‍රයිම් මිනිස්ටර් ෆුල් හැපිලි. මට විශ් කර හරි සතුටි. සිරි අපි මේ කට්ටිය ඔක්කොම ගෙන්නලා සමරජීව අංකල් මානවී ප්‍රයිම් මිනිස්ටර් ඇමති ඔක්කොම ගෙන්නලා හොඳ ග්‍රෑන්ඩ් පාටි එකක් දෙන්න.
ෆයිස්ටා හොටෙල් එකක් බුක් කරමු. දෙමු කට්ටියටම රිදෙන්න පාටි එකක්. මොකද ඉතින් ඔය වේදන් වෙන සල්ලි පස්සේ හම්බ කරගන්න බැරිය. නෑ 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 ෆයිස්ටා හොටෙල් එක නෙමෙයි. අපි මේ ගමේ උන්ට පේන්නත් එක්ක මේ බලව් ඕගනයිස් කරමු එක. ෆයිස්ටා එකකින් කේටරින් එක කරමු. ඈ? ඔව්. ඒකෙන් මරුව අදහස. අපි මොකටද අපිට මේ අපේ සයිස් එක පෙන්වන්න තියෙන ලාමගේ අරගන්නේ? බලව් ඉදාම පාටිය. මොකද මේ? මේ මිනිස්සු මගේ පස්සේ ඇලෙව්වනේ. කවුද මොකක්ද වෙලා තියෙන්නේ? ඔය තුවාලත් වෙලානේ. මොකක්ද උනේ? මම මේ ඉක්මනින් එන්න ඕන නිසා වෙලෙමෙද්දින් ආවා. මන් දන්නේ ඒ බාර ඉච්චර දුරයි කියලා. ඔයත් මේ ත්‍රිවිලර් එකක එන්න එපා. පයින් එන්නේ. බත් කියන දෙයක් නෙමෙයි ලෝචනා කරන්නේ. තනියම මේ වෙලාවේ පයින් එනවා. මක්කලත් දැන් ඔය අතතුවලුනේ දුවගෙන ඉද්දි වැටුණා කො දැන් ඔය ආවයි කියන මිනිහා මේ මේ මංගුවට වෙනකම් ආවා ඔය ඇතුළට යන්න සරච්ච සීය ඇවිල්ලා තියෙන්නේ ඔය එනකම් බල බල හිටි සීය ඇවිල්ලා බෙද මම තව බෙහෙත් වගේ අබඳිනවා ඔය කෙලින්ම ඇතුළට යන්න මම බලන්නම් ඔය ආවයි කියන මිනිහා කවුද කියලා අනේ කල්ප පරිස්සමි. ওই මිනිස්සු මොන වගේ ඇයිද කවුද දන්නේ? ප්‍රශ්නයක් නෑ. ඔය ඇතුළට යන්නකො. මම බලා ගන්න. ආ, චමින්ද? ලොකු දෙයක් ආපේ. මම පණිවිඩයක් අරින්න හිටියේ චමින්දට එන්න කියලා. මැඩම්ලා චන්තින් ජයග්‍රහණයේ භුක්ති විඳිනවා කිය. සතුරු භුක්ති විඳිනවා තමයි. හැබැයි තනියම නෙමෙයි. චමින්දලත් එක්ක. නැද සිරි නැතුව නැතුව චමින්දලාත් ඉතින් මේ ජයග්‍රහණයට ගොඩාක් උදව් කළානේ ආයේ සැක හිතන පස මොකද අපි කෙලෙහි ගුණ දන්න අයට බොහොම උදව් කරනවා මොකද අපේ papuව හොඳයි අපේ papuවේ කුණු නෑ මඩ දන්නවනේ ඒකින්ද තමයි අපි චමින්දලා වගේ තව තවත් ලං කරගන්නේ අපි ළඟට ඒකෙන් සැකයක් හිතන්න එපා මම මේ වෙනකොටත් මැඩම් ඔය වැඩවලට මගේ මිසු කීප දෙනෙකු යොදවලා තියෙන්නේ. කොටිම කිව්වොත් මේ සරෝජ් මහත්තයා ඉන්නේ කොහෙද කියලා බලන්න. ඒකිනවා නම් අපි ලෝචනා යන්න ඉන්නේ කොහෙද? ඒ වගේන හොයලා බලන්න මම මිනිහෙක් යොදවලා තියෙනවා. මේ වෙනකොටත් ලෝචනා පස්සෙන් මගේ මිනිහෙක් ෆලෝ කරනවා. වැඩි ඕනේ මට තව පෑය දෙකක් දෙන්නකෝ මැඩම්. එතකොට මට ඔත්තුවක් එයි. මම එතකොට මැඩම්ලට එක් කියන්න. දැන් ලෝචනා කියන අම්මන්ටි කොහෙද ඉන්නේ? මේ වෙලාවේ නම් ස ලෝචනා ඉන්නේ හොරපාවිට. හොරපාවිට තියෙන මේ මාතරේ ඉඳලා පොඩ්ඩක් ඇතුළට එන කිලෝමීටර 20ක් 25ක් විතර එහාට. දැන් මගේ මිනිහ ඉන්නේත් හොරපාවිට. ඒ කියන්නේ මේ දැන් ওই ලෝචනා පස්සෙන් ගිහිල්ලා එයා ගිහිල්ලා ඉන්න තැනට දැන් මිනිහා ඉන්නවා කියන්නේ ළඟ දැන් සර් මැඩම් මේ මට දැන් ඊළඟට දැනගන්න තියෙන ඔත්තුව තමයි සරෝජ් මහත්තයා ඔය කියන තැන ඉන්නවද නැද්ද කියන එක ඒක ඉතින් දැනගත්ත ගමන් මං කෙලින්ම කණේ තියෙනවා දෙකක් නේ සිරි සරෝජ් එහෙ ඉන්නවා නම් අපි උදේම ගිහින් සරෝජයේ ගෑණිගෙන් ගලවගෙන එන්න ඕනේ. හැබැයි ඒකේ විවරයක් කරන්න. එහෙම නැත්නම් තමින් දෙගෑනට කැමති නම් කැමති ඕන තීරණයක් ගත්තら අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඒකේ මරන්න ඕනේ නැහැ. මොකද ඉතින් චමින්දගේ ආදරේනේ. බලමුකෝ මල. ඒ කියන්නේ චමින්ද තාමත් ඒ අදහස හිතින් අත්හැරලා නැහැ. නෑ නෑ සර් මං එහෙම කිව්වේ නෑ ඒ වුණාට සර් ඉතින් මම හරි 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 අපිට අවශ්‍ය වෙන්නේ සරෝජ්ජෝ ඒ ගෑණිකින් ගලව ගන්න විතරමයි චමින්දර කැමති ඕන දෙයක් ඒ ගෑණි ඕන නම් කසත් බඳ ගත්තත් අපිට ප්‍රශ්නයක් නෑ හැබැයි අපේ තියෙන සම්බන්ධතාවයට බාධාවක් නොවන විදිහට මතකනේ පිස්සුද මැඩම් මං එහෙම කරනවද
මැඩම් ලා මට සලකන්නේ නිකන් මගේ දෙමව්පියවත් සලකුණ නැති විදිහටනේ. කොටිම කියනවා නම් අනේ මට මැඩම් වයි සර් වයි එහෙම ලේසින් අමතක කරන්න බෑ. මට මැඩම් වයි සර් වයි දාලා යන්න බෑ. ඇත්තමයි. ඇත්තමයි සර්. ඇත්තමයි මැඩම්. මං නම් කියන්නේ මැඩම් තමයි මේ දිස්ත්‍රික්කෙන් පළවෙනිතට මනාප අරගෙන ඉන්නේ. ආයේ කිසි දෙයක් නෑ. බලමුකෝ. ආයෙක බලන් දෙයක් නෑ මැඩම්. මට ඔත්තුවක් ලැබිච්ච එක මං මං ඒක ඇවිල්ලා මැඩම්ගේ කනේ තියනවා. චමින්ද හදිසි දුවගෙන එන්න ඕනේ නෑ මෙහෙට. මට කෝල් එකක් දෙන්න ඒ ඇති. අනේ ඒක නම් මැඩම් වඩා හොඳයි. මොකද මේ අද හවසට මේ අපි කුරුතිලිසයි එලා ඔය අපිට උදව් කරපු ගෑන්ස් එකතු වෙලා අර ලතාක් කියලා ගෙදර පොඩි පාටියක් ඕගනයිස් කරලා තියෙනවා. හැබැයි මැඩම් මේ මම මැඩම්ට කියන්න ආපු කාරණා චුට්ටක් අමතක කරා මේ අර සංජීව අයියා සංජීව අයියා අලුත් ගේකට යන්න හදනවලු අලුත් ගේකට කොහටද මැඩම් මේ මට තාම හරියට දැන කොහෙද කියලා හොයාගන්නම් බැරුණා මොකද මේ මේ මං අද උදේ ගියා සංජීවලා ගෙදරට මේ ගිහිල්ලා පොඩ්ඩක් එයා ඉතින් බඩු හිට මෙහෙට කර කර හිටියා මං එලා සපෝට් එකක් දීලා ඒක ලොරියට පටවලා උදව් කළේ මාවා දැනනම් හරියට අහගන්න බැරුණා මැඩම් මං ඒක දැනගත්තා මැඩම්ට කියන්න මේ මොකද මේ අපි මේ වෙලාවේ මැඩම් සංජීව අයියා ගාව පොඩ්ඩක් ළඟින් ඉන්න එපා. ඒකට හේතුව මැඩම් මේකයි. වෙන දෙයකට නෙමෙයි. මොකද අපි ලං වෙලා හිටියොත් මේ මැඩම් උතන තියෙන ඔය අහුකොන් ටික හොයාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකයි. චමින්. ආදරේ අහස තරම් ඔව් ජුට්ටි මෙතන ඉඳලා අපි හැමෝගෙම ජීවිත අලුත් වෙන්න ඕනේ. පහුගිය කාලේ මට ජීවත් වෙනවා කියලාවත් දැනුන්නේ නෑ අයියේ. සරෝජ් හොඳ කරගන්න පුළුවන් වුණ එක තමයි මම ලැබපු ලොකුම ජයග්‍රහණය. දීනේ කියලා හතර අතින්ම ගලාගෙන ගියා ඈ Thank you.
එතකොට කෝබන් දැන් ඔය කුර්තේ නිසා ඔන්න ඔය මොකෙද්ද එක කේකව ගහකට තියලා බැඳයි කියලා කියන්නේ ඒකගේ සරමත් ගාලු ඔළුවෙත් එතුවලු තුනොද කි මාළුකු චණ්ඩි විලිලජාවෙ බෑබං මං ඌටයි වැඩ බාර දෙන්නේ බොලා ඉතින් කාට වැඩ බාර දුන්නත් බොලාගේ කෙරුවාව ඉතින් ඔච්චර තමයි බං වෙනියම බොලාට කරන්න පුළුවන්ද හරි හරි බලමුකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා මොනවා වෙන්නද බං උන් ඔය ඉන්නේ අසාගේට තොපි මෙතන ඉඳගෙන ණයට කහිනවා බලන්න එපෙයි අර ලෝචනා කියන සක්කර වට්ටම කාර් කාරයත් එක්ක හිකි හිකි ගගා මේ පාර දිගේ ගිය ලස්සන උඹ උන්ගේ වැඩේ කරගෙන උන්ගේ ගමන ගිහින් එනවා උඹ මෙතන නිකන් පස්ස කැඩිච්ච කඩියා වගේ මෙහෙට දුවනවා අනේ මේ ලතාකේ මගේ මුකුත් අහගෙන හිටපන් උඹගෙන් මම මොනව අහගන්නද බා මොකෝ මට වැඩි යමක් උඹ දන්නවා කියලේ මම නොදන්න යමක් උඹ දන්නවා කියලේ හා කියපන් බලන්න ඔව් ඔව් උඹ දන්න තරම් ඉතින් මන් දන්නේ නැහැ නේ අනේ මේ මට උඹත් එක්ක කතා කරගෙන ඉන්න වෙලාවක් නැහැ මට වසුන්දරා මැඩම් හම්බ වෙන්නත් තියෙනවා මං යනවා හෝ පලයන් පලයන් මැඩම් උඹේ අතටම දෙයි කුට්ටිය මේන් කියලා නෙද්දකින් විතරක් මහලකු චණ්ඩි තුනදකි එමෙතුමාට හරි සන්තෝෂයි මේ ආසනේ වැඩිම මනාප මට හම්බුනේ කොහොමද කියලා කට්ටියට පුදුමයි සිරි ඊළඟ ඡන්දෙදි මට පාර්ලිමේන්තුවකට යන්න පුළුවන් වෙයි කියලා එමෙතුමා කිව්වා සල්ලි තියෙනවා නම් ඡන්ද දිනන එක මහ ලොකු ගේමක් නෙමෙයි හැබැයි වසුන්දරා අපි හැමදාම ඔය සමර ජීවලගේ සල්ලි වලින් ඡන්ද කරන්න බලාගෙන ඉන්න එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. තේරුණානේ? මට තේරුණා ඔයා කියපේ. අපි ඉතින් මේ පාර සල්ලි හම්බ කරගමු. ඊළඟ මැතිවරණයට. අන්න ඔයාට තේරුණා. ඔය ටික තේරුම් ගත්ත එක ලොකු දෙයක්. ඔය සභාපති මුටුවේ වාඩි වුණාට පස්සේ මං කියලා දෙන්නම්කෝ සල්ලි හම්බ කරන්න ඕනේ ක්‍රමේ. ඒ පාර කොහෙද යන්නේ? මට අතපසු වෙච්ච වැඩදී. අක්කා ගැන හැඟීමක් නැති වුණාට රටේ මිනිසුන්ගේ රාජකාරි වැඩ තියෙනව නේද? මල්ලි එකක් මතක තියාගන්න. අර හිඟන කෙල්ලත් එක නාඩගම් නටන්න මං තවදුරටත් ඉඩ දෙයි කියලා හිතන්න එපා. දුවක්කාරකම ඇහි ඉඳලා බේරෙනවා. මොන දේ වුණත් මේ සරෝජ්ගේ ප්‍රශ්නේ පිළිවෙලක් වෙනකල් ඔයාගේ හිතට සැනසීමක් නැහැ කියලා මම දන්නවා සුන්දරා. කියන කිසිම දෙයක් අහන්න නැති එකනේ ප්‍රශ්නේ. ශේනි වගේ කෙල්ලෙකුට පුළුවන් ඕනෙම හිතුවක්කාර කොල්ලෙක්ව කීකරු කරගන්න. මේ සරෝජ්ගේ ප්‍රශ්නෙටත් කරන්න තියෙන එකම දේ තමයි අශේනිව කසාද බඳලා දෙන්නේ. බලමුකෝ. රස්සාවක් කරනකොට පර්සනැලිටි එක ඩිවලොප් වෙනවා. අනිත් එක සමාජ ජීවත් වෙනකොට ටීම් වර්ක් කියන එක හැදෙනවා. අනේ මන් දන්නේ අක්කේ. ඒ වුණාට මට රස්සාවක් කරන්න හිතෙන්නෙම නෑනේ. මට හිතෙන්නෙම මේ මහුම් බිස්නස් එක කරගෙන යන්න. අනේ චුට්ටියෙමි. ඔය මහුම් වැඩේට ගිහිල්ලා උඹ මැරෙන මැරිල්ල දැක්කම මට සංසාරේ පාවිනවා. මන් නම් කැමති නෑ ඔකට.
නංගි මම නම් හිතන්නේ ඔයාට බිස්නස් ගැලපෙනවා කියලා. මොන පිස්සු දැක්කේ? ඒ කෝපි කාලේ අදහස්. දැන් එහෙමනේ. ඒ ඉස්සර තමයි පුරුෂාධිපත්‍යයට යටත් වෙලා ගෑනු කුස්සි වලටම සීමා වුනේ. දැන් ලෝකෙ වැඩි හරියක් ඉතින් පාලනය කරන්නේ ගෑනුනේ නැද්ද? හරි හරි ගෑනු පාලනය කරවට කමන්නේ. මං උඹට කියන්නේ උඹ රස්සාවක් කරනවා නම් කරන්නේ කසාද බඳිනකම් විතරයි. එහෙමනම් ඉතින් මට මැරෙනකම් රස්සාව කරන්න වෙයි. මොකද ඒ කතාව තේරුම? නෑ ඉතින්. මං කවදාවත්ම කසාද බඳින්නේ නැති නිසා. හැබැයි මං දන්නවා උඹ ඉතින් කසාද බඳින්නේ නැත්තේ අර හොර ගැඩිය හන්දානි. ඔව් ඉතින්. මගේ ආදරේ කොහෙවත් යන හොර ගෙඩියෙක් නිසා මුලා වුණානේ. දිනු. ඔයා ආවෙකන හරිම සතුටුයි. ඔයා දත් එක මැලගෙන ඉන්න එකට නම් මට ඊටත් පිළිය සතුටුයි. එහෙනම් කසී කතාව තේරුම? නෑ ලෝචි. ඔයා දැන් hina වෙලා ඉන්න එකට මට ගොඩක් සතුටුයි. ඔයා දන්නවද? අඬන්න බැරි මිනිස්සු ගොඩක් hina වෙලා ඉන්නවා. ඔයාලගේ අලුත් ගෙදරට මගෙන් පුංචි තෑක්කක්. බොහොම ස්තුතියි. තිනුෂ අක්කා අපිට කින් තරම් වටින දෙයක් අපිට තවත් නෑ නේද? මේ වගේ පින්වන්ත දරුවෙක් යාළුවෙක් හැටියට ආශ්‍රය කරන්න ඉතින් අපේ දූලත් වාසනාවන්තයි. මේ කතා කර කර ඉන්න ඉන්න මං ගිහලා කන්න බොන්න මුකුත් හදන්න. අම්මා මෙන්න මේ දෙන්න මට දෙවිලා නෑ. ඇයි මේ තේක මට නොදී අම්මට දුන්නේ? ඇයි? අම්මට හොඳයි කිව්? මොකද අම්මා හරි කිව්ව පින්වන්ත අයියා? ඒක ඉතින් ඔයාට නොතේරුණාට අම්මට දැනෙනවා මගේ අගේ. හරි හරි ඒවන් මෙවන් කමන්නේ ඔය ටැග් එක මට දෙන්න මම බලන්න ඕනේ පරිස්සම්. ඔයාට දුකද චන්දෙන් පැලදෙන එකට? මට නම් ඇති දුක නෑ. මොකට දුක් වෙනවද? ඒ වුණාට ඉතින් මට පුදුමයි. ඇයි? නෑ ඉතින් මේ තරමට මම මනාපාඩු වෙච්ච එක ගැන? පුදුම වෙන්න එපා. මිනිස්සු කොච්චර ළඟින් හිටියත් තුම තමයි. පරාජය ජයග්‍රහණේ ආරම්භය කියලා හිතාගෙන අපි හිතාගන්න. එක අතකට මම මොකටද අනේ දුක් වෙන්නේ? හා මට ජීවිතේ ලැබෙන්න තියෙන වටිනාම දේ ලැබිලා තියෙද්දි මම මොකටද දුක් වෙනවද නේද? මොකද්ද වටිනාම දේ? අලුත් ගේත. ඇයි hina වෙන්නේ? නෑ hina වුණා නෙමෙයි මට hina ගියා. මං hina වෙන දෙයක් කිව්වේ නෑනේ. hina වෙන දෙයක් කිව්වේ නැතුව නට දුක් වෙන දෙයක් කිව්වනේ. ඒකයි මට hina ගියේ. දැන් මොකද්ද දුක හිතන දේ? මොකද්ද දුක හිතන දේ? දුක හිතන දේ මගේ ජීවිතේ වටිනාම දේ මොකද්ද කියලා ඔයා දැනගෙනත් නොදැන ඉන්න එක. මං දන්නා සංජීව. මොකද්ද? මාව නේද? ඔව් මගේ මණිකේ. ඔය ඇස් දෙක තරම් වටින දෙයක් මට මේ ලෝකේ නෑ. මට මේ ලෝකේ නෑ. මගේ ඇස් දෙක අන්ධ වුණොත්? අන්ධ වුණොත් මම මැරෙයි. ඇයි? දන්නේ නෑ. ඇයි?
අපි දැන් යමු. මට පරක්කු වෙනවා. අපේ අම්මට වගේ හරියි පුදුමයි ලෝචි. ඔයා කරපු කැපකිරීම නිසා තමයි මෙච්චර ඉක්මනට සරෝජට සනීප වුණේ. මටත් හිතාගන්න බෑ. ඒ දවස් ටිකේ මට තිබුණේ පුදුමාකාර හයියක්. සරෝජ ඒ දවස් ටිකේ හිතාගෙන හිටියේ මං එයාගේ අම්මා කියලා. තේයනේ මං අඬපු තරම්. ඔන්න කියනකොටම කුමාරයා වගේ. අපි මතක් කරා විතරයි. ආ. ඒකට තමයි ටෙලිපති කියන්නේ. ආව. සෝල් මේට්ස් ලා වෙන්නේ. ආත්මීය පෙම්වතිය. පෙම්වතිය පෙම්වතාව මතක් කරපු සැනින් පෙම්වතගේ ඇස් ඉදිරිපිට පෙම්වතා මැවෙනවා. ඔව්. ආමේ ඒක නෙමෙයි. මොකද මේ මෙහෙ බඩගගා ඉන්නේ? ඔෆිස් එකේ තියලා ගලා මතකද? බොස්ගේ සිහි කල්පනාව ගැන හිතා ගන්න පුළුවන් නේ? අද දවසක් මතක නැතිකොට. ආ. මට මතකුණා නේ. අද ඉරිද? සෝරි. ඒ විතරද? සරෝජ්ට මතක නැහැ ඇඩ් ඔෆිස් එකක් තියෙනවා කියලා. ඔව් ඉතින් මෝඩ කෙල්ලෙක් ඉන්නවනේ දිනුෂ කියලා. එයා නැහිගෙන වැඩ කරන හින්දා බොස්ට ඕන තරම් රවුම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ කෙල්ල කොල්ලෙක් හොයාගත්ත දවසට තමයි මේ බොස්ට පාඩු වෙන්නේ. ආ ඒකට නම් ඔය දෙන බය වෙන්න එපා. ඒ කෙල්ලට කොල්ල ඇලර්ජික් නැහැ. ඒක හන්දා හොයාගන්නේ නැහැ. එහෙම කියන්නේ පදිනම්. ඔය හැමදේම අමතක වෙලා යයි හොඳ කොල්ලෙක් හම්බෙච්ච දවසක. හරි හරි බලමුකෝ. මට පරක්කුනේ. මම යනවා. මම යනවා සරෝජ්. හරි සර්. චවින්ද. මැඩම්. මං දිවුරුන් දුන්නාට පස්සේ මට පුළුවන් ප්‍රාදේශීය සභාවේ කැන්ටින් එක චවින්දට අරගෙන දෙන්න. මොකද කියන්නේ වැඩේට? ඒක අපි ලතා කර දුන්නා නේද හොඳ? මෙහෙමනේ ජමින්ද. මිනිස්සුෙකුට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. දැන් ඔය හැම එකේනම ඔය වැඩේට සම්බන්ධ කරගෙන බෑනේ. ලතා කරගෙන යන වැඩ ටික කරගෙන යන්න අපි ලතාට උදව් කරමු. ජමින්ද මේ වැඩේ කරගෙන යන්න. නෑමද? මේකයි. දැන් ඉතින් ඡන්ද වෙලාවේ ලතා අක්කා මැඩම් වෙනු හුඟක් කෑගෙන නැට්ටුවා සින්දු කිව්වා. ඒකයි. චමින්ද කියන කතාව හරි. මෙහෙමනේ චමින්ද. කෙනෙකුට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අනිත් එක චමින්දුණත් හොඳටම දන්නවනේ. අපි ලතාට කොච්චර උදව් උපකාර කරලා තියෙනවා. ආදරේ අහස තරම්. ලතාට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපි ආයෙත් එයාට උදව් කරමු. අනිත් එක මේ වගේ ලොකු බාර දුර වැඩක් කරන්න ලතා වගේ කෙනෙකුට බෑ. උන චමින්ද වගේ කෙනෙකුට තමයි ඒක කරන්න පුළුවන්. නැද්ද සිරි? චමින්ද අකමැති නම් කියන්න. අපි මේ වැඩේ වෙන කාට හරි දෙමු. මේ චමින්දට පුළුවන් නේ ඉතින් මගේ වැඩවලට උදව් කරන්න. එමුනස්ස. අවම වශයෙන් ප්‍රධාන පාරවල් කිලෝමීටර් 200කට වැඩිය තියෙනවා කාපට් කරන්න. එතකොට අතුරු පාරවල් තියෙනවා කොන්ක්‍රීට් කරන්න. තව අලුතෙන් පාරවල් කපන්නත් තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් පාලම් දෙකක් තියෙනවා හදන්න වැඩ පටන් ගන්න. තව ඔය පොඩි පොඩි පාලම් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ සේරම කොන්ට්‍රැක්ටර් කැවිලා තින්නේ මට. චමින්ද කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. චමින්දගේ මුළු ජීවිත කාලෙම හොඳට කාලා බීලා ඇඳලා ඉන්න අපි ළඟ වැඩ තියෙනවා. අපිට විශ්වාසවන්ත විදිහට හිටියොත් අපිත් එහෙම තමයි. සත්‍යයි මැඩම්. මාව විශ්වාස කරන්න. මම මැඩම් වෙනුවෙන් මගේ ජීවිතය උනත් දෙනවා. ආයෙක දෙකක් නෑ. චමින්ද බය වෙන්න එපා.
අපි ළඟ වැඩ තියෙනවා. මං එහෙමනම් ගිහින් ඉන්නද මල? හොඳයි හොඳයි. මං ගිහින් ඉන්නස. මැඩම් දිවුරුන් දීලා එනකොට මං පිළිගැනීම උත්සෙකුත් ලැහැත්ති කළා ඇති. ඒක හොඳයි. එහෙමනම් ජමින්ද ගිහින් එන්න. මුංගෙක් වැඩ කරද්දි හොඳ සිහි කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා. ඔව්. ඒක නම් එහෙම තමයි. මටත් ඒකෙම හිතුණා. බබාල දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මොන්ටිසෝරි යනවා. අනිත් එක්කෙනාට මාස 8යි. මම වාසනාට කියන්න ආවේ බබාල දෙන්නෙක් ඉන්න මහත්තයෙක් අල්ලගෙන මගේ පවුල් ජීවිතේ කඩන්න එපා කියන්න. චුට්ටි මොනවද ඔය හැටි කල්පනා කරන්නේ? කල්පනා කරන්න දෙම්ම දේවල් නැත්තේ. ගෙදරින් එළියට අඩිය තියන්න හැදුවා විතරයි මෙහෙ ඉන්න. මට බයයි අම්මා. අහවල් දෙයකට බය වෙන්නද බං? මගේ ප්‍රශ්නටත් වඩා මට දුකයි අක්කා ගැන. මං කියන දේ බොහොම සාධාරණව අහන් හිටියට ගොඩක් පිං. මං ගිහින් එන්න. ඒ පවුල රැකිලා තියනවා නම් ලොකු දෙයක් අම්මා. ඒත් මිස්ටර් සූර්යාගේ හැටියට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න. අම්මා ගෙදරින් ගිහිල්ලා අපේ ගෙදර හරිම ප්‍රශ්න සංජීව. දැන් ගෙදරින් ගිහිල්ලා තියෙන අහවල් කාරණයකටද? අර මානවී කියලා පත්තරේ වැඩ කරන කෙනෙක් අපේ තාත්තිය රවට්ටගෙන සල්ලි ගන්න. අම්මි තාත්තිට රණ්ඩු වෙලා ගෙදර වැඩ කරන කෙනෙක් ගිහින් නිසා මොනවත්ම කරගන්න බැහැ. මේ මන්ද. ඒත්
තාත්තට කියන්නකො ගිහිල්ලා අම්මව එක්කගෙන එන්න කියලා. උග මහලු දෙයක් ඈ. මං කින දේ අහන තාත්ත කෙනෙක් වට නෑ නේ සංජීව. ඕගොල්ලෝ අපි ඉතින් අහසට පොළොව වගේ නේ. ඈ? වැඩේ කියන්නේ ඕගොල්ලන්ට උදව්වක් කරන්න තරම්වත් පයට පෑගෙන දුවිලත් තරම්වත් අපිට වටිනාකමක් නෑ. මුකෝ කරන්නේ? කාගේවත් පයට පෑගෙන දුවිල්ලක් වෙන්න හිතන්නවත් එපා සංජීව. මං ඒකට කැමති නෑ. ඒ වුණාට ඉතින් හැමෝම බලන්නේ අපි වගේ මිනිස්සු පාගල දාන්න. එහෙම වෙන්නේ ඒ මිනිස්සු දුවිලි ගන්න පෑගෙන හින්දා. ඒකයි අනිත් මිනිස්සු පා ගන්න හදන්නේ. වාගින කතාව ඇත්ත. ඒ වුණාට ඉතින් මිනිස්සු අසරණ වුණාට පස්සේ නිකම්ම පෑගිලා යනවා. හිතේ තියෙන ඉවට කමට එහෙම වෙන්නේ. නිවටකමට නෙමෙයි හිතේ තියෙන අසරණකමට නිවටකමට ඔය නිවටකමයි අසරණකමයි කියන්නේ දෙකක් පුංචිනෝනා අන්න එක මතක තියාගන්න අසරණකම කාටත් පොදුයි ඒකට සල්ලි නම්බුනාම් තාන්න මන්න අදාල වෙන්නේ නැහැ ඔය අදාල වෙන්නේ අසරණකමට නෙමෙයි හරි එහෙනම් වෙන මොනවද? ගෝවා දාල වෙන්නේ ආදරේ. ආදරේට? ආදරේ මොන වගේද? හරියට ඔයා වගේ. මම වගේ? ඒක මාර කතාවක්. ඇයි? ඔව් ඉතින් ඒක හරි කතාවක් තමයි. මොකෝ? ආ දැන් මොකෝ ඔය ඇස් වහන් කරගත්තේ? ඈ? මට දරා ගන්න බැරි නිසා. ඒ මොනවා? ආදරේ. ඔන්න මම වසුන්දරා මැඩම්ට කියනකොට බොල ජය වේවා කියන්න ඕනේ. බොලට රුපියල් 200යි බත්තකට කද. මොක මොක. දැන් මැඩම් එක එකණු ගාන ගහලා පයින් එනවා හරිද? දැන් උඹලට දීනේ. කෙලින් පොඩි දිවාව මල් බොකේ එක දුන්නා. උඹ බුලතක් දීලා පිළිගත්තා. හරි. මල්ලිය මල්ලිය මගේ හිතගෙන කවිය. හිතගෙන කවි ඉන්නවා හිටිවන කවිය. ආ හරි. මැඩම් එනවා. මැඩම් එනවා. ගහපල්ල බං. වසුන්දරා මැඩම්ට. ජය වේවා. වසුන්දරා මැඩම්ට. ජය වේවා. වසුන්දරා මැඩම්ට. ජය වේවා. මැඩම්ට ජය වේවා මැඩම්. පින්වත් උතුම් ගුණ කඳ හදවතින් දරා සිල්වත් සිතින් සපෙමිණි ඇය අපව කරා දෙන්වත් සිතින් පල නැත ණයට බුරා මුලසුන අපේ මැතිනිට ඇය වසුන්දරා වසුන්දරා මැඩම්ට වසුන්දරා මැඩම්ට වසුන්දරා සිළු දෙනාගේම අවසරයි අද මේ විදිහට මං වෙනින් එකතු වීම ගැන මට ඡන්දය ලබා දීම ගැන මම හිස නම ආචාර කරනවා ඔයගලන්ට මට ඉස්සරට වැඩිය දැන් වැඩ කරන්න ශක්තිය ලැබිලා තිනවා ඒ ශක්තිය දුන්නේ ඔයගොල්ලා අපේ වික්‍රමබාහු පදනම ඡන්දයෙන් පස්සේ නෙමෙයි වැඩ කරන්න පටන් ගත්තේ ඡන්දයට බොහෝම කලින් ඔයගලට තියෙන අවශ්‍යකම් ඉෂ්ට කරේ දැන් මට ඊට වැඩිය ශක්තියක් ලැබිලා තියෙන නිසා මම ඉදිරියට ඒ කියන්නේ තව අවුරුද්දක් ගත වෙන්න පෙර ඔයාලට ඇති සියලු අඩුපාඩුකම් හොයලා බලලා මිනිසෙක් හැටියට ජීවත් වෙන්න අවශ්‍ය මූලික අයිතිවාසිකම් මූලික අවශ්‍යතා ඉටු කරලා දෙනවා කියලා මම පොරොන්දු වෙනවා. ඒකට තව තවත් මට ඔයාලගේ ශක්තිය ලබා දෙයි කියලාත් මම විශ්වාස කරනවා. ඒ වගේම අද මේ සංවිධානයේ වීම ගැන මං වෙනුවෙන් එකතු වීම ගැන නැවත වරක් ස්තුතිවන්ත වෙමි. මන් නිහඬ වෙනවා. අප්පුඩියක් ගහපල්ලකෝ. අපේ ප්‍රධාන රැස්වීම සංවිධානය කරලා තියෙන කුඹිකලේ ප්‍රජාශාලාව ගාව පිටලියේ. දැන් අපේ ගමේ මිනිස්සු ඔක්කොම රැස් වෙලා මැඩම් එනකම් පොර කකා බලාගෙන ඉන්නවලු. ඉතින් මැඩම් අපි මෙතන ප්‍රමාණෝවි අපේ ගම් මැද්දේ පාරෙම්ම
කෑ ගහපල්ලා වසුන්දරා මැඩම්ට ජයවේවා 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 කියලා දෙසියයි පස්සකට එකයි ගත්තාට පස්සේ ගෙදර යනකන් සීයනේ හිටපු ගමන් හනිමුන් යන්න හිතිලා කසාද බඳින්නෙත් නැතුව කොල්ලවත් ඇදගෙන හිමිහි යන්න පුළුවන් යාමුණ මෙහි ඉන්නේ අනේ ඇතර ලැජ්ජ නැති කම නේද මේ මානෙමි පුළුවන් නම් එළියට ගිහින් කියෝ කියෝ ඉන්නවද මම ගියන එකට දිස්තර දෙන්න ගෙම්බේ පිමුණු තරන් කිව්වලු මී තමුසේ කවුද මට එළියට යන්න කියන්නේ මම ලෝචනා කරනවා නේද ගිරන්න බෙන්නන් ඉතින් ඔතන නම් කියෝ කියෝ ඉන්න එකයි තියෙන්නේ ලැජ්ජ නැති ගෑනුන්ට කොහොමද ජරා වැඩ කරන්න පුළුවන්නේ ලැජ්ජ බය නැතුව වැඩ කරන්නේ ඔය කතා කරන ඔයාමයි ඒ නිසා මට ඔය කතා අදාළ නැහැ මේක තේරුම් ගන්න නී අපි ඔය දවස් ගණන් ගෙවල් වලින් එක එක්කිනත් අරන් ගිහලා ඉඳලා නැහැ තේරුණාද අපි බොහොම නම්බුකාර විදිහට වැදගත් විදිහට හැදුනා අය. නම්බුකාරකම ඔය කතා කරන හැසිරෙන විදිහ මට කියන්න පුළුවන්. ඒක නමුත් මේ මට කියන්න ඕනේ. මොනවද පේන්නේ? මොනවද තමුන්ට පේන්නේ? මේ 64 මායම දාලා කොල්ල අල්ල ගන්නවා මදිවට රටෙමින් පිළිම අල්ලගෙන අපිට පුරුද්දක් නැහැ. තේරුණාද? ඔය ඉතින් වට්ටි යමලගේ දුවලට තේරෙන්නේ නැහනේ. ලැජ්ජාවක් නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ. ওই කතා වලින් මං සැලෙන්නේ නැහැ මානෙමි. මේ ලෝචනා තමුන් දැන් ඉදිමිල වැඩි. හොම යම්කෝ. තමුන්ට වෙන දේ තමුන්වත් දන්නේ නැහැ. ඔයාට බෑ මානවි මගේ එක කෙස් ගහකටවත් අත තියන්න. වචන අපරාධේ. ඉස්සර ලෝචන නෙමෙයි දැන් ඉන්නේ. මොකද්ද මොකද්ද? මොකද්ද මේ ඇතුළට යන සද්දේ? ගම් කබරේ ඔළුව උඩ තියාගත්ත මුන් කෑ ගහනවා නිසා. හරියට ගෙම්බේ පිපිරෙන් ලඟුනම කෑ ගහනවා වගේ. මොනවද මේ? පුංචි ළමයි වගේ හැසිරෙන්නේ ලැජ්ජාව කියලා දෙයක් නැද්ද ඈ සර් ලැජ්ජ නැතිව මේකට දාගත්තහන් තමයි මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ මානවී මේක ඔෆිස් එකක් ඩිසිප්ලින් කියලා දෙයක් ඇත්තෙම නැද්ද ඈ ලෝජනා මගේ ඔෆිස් එකට එන්න ඔය එන්න කියනවා ඇති ඩිසිප්ලින් උගන්වන්න වෙන්නේ ඔන්න ගිහින් දෙන්න අහස තරම්